හිරමිටන්. ගෝටාබේ රාජපක්ෂට හදිසි හර්ද්‍යබාදයක් හදනයි කියනෙ මේමොතේ තහවුරු වෙලා තියනවා. මේක තහවුරු කල්ල තියෙනෙ සති අන්ත ඉංග්‍රසිපුවත් පතාක්. ඕවන් පවසල පරිදි ගෙ සිකුරාද තමයි මේ ගොටාබේ රාජපක්ෂට හදවත් රෝගේ මුල්ම අතාවට ඇති වෙලා තියෙෙන. එමන්න තං හාර්ටටැක් එකඇ විල්ල තියෙෙනෙ. මේක සිද්ධ වෙලා තියනෙ මේ වෙනකොට මාධ්‍ය වාර්තා කරන පරිදිී, ගෙ සිකුරාදා ගෝටාබේ රාජපක්ස උදෑඇසන. අපේරටේ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධෙන් තමන්ගේ ඇම්බැටටෝ එකක් සාගච්ඡා පවත්තමි දලලා තියෙනවා. අන්නේ වෙලාවේ ඕන් පෙන්ල දිල තියෙන කාරණයක් තමයි, මේ නිශ්චිත මොහතවනිවිට ලංකාව විශාල ගුණුසුම් තත්ත්වක පවතිෙනවා තව දුරටත් මේ විදිහට යන්න බැහැයි කියෙන කාරණී. ඉන් පස්සේ ගෝටාබේරාජපක්ස තමන්ට කිට්ටුම තමන්ට කඩයන නීතිනඥෝ කීවේදෙන ගෙනල්ලා. හලතියෙනවා එහෙමනන් දැන් අපි මොකද කරන්නේ මුංව කොහොමද කොට්‍රරල් කරන්න කියෙන කතාව. ඉන් පස්සෙ තමයි හදේසිනීතිය පැවිීම සම්බන්ධයෙන් ගෝටාබේට උපදෙස් ලැබිල තියෙන්න්නේෙ. මේ වැඩේට නීතිං සංගමේල්, ලේකම්තුමා සම්බන්ධයි කියනෙක තමයි මේ වලකුට මාධ්‍යවාර්තා කරන්න. එක සේවෙතත් ගෝටාවේ රාජපක්ස න් පස්සේ උපදෙශදීල තියෙනවා එදා රාත්‍රෙන්ම ඔබහම ක්‍රියාම්ණක වෙන පරදිී හදේ සිනීතිය ක්‍රියාම කරන්න කියෙන කාරණ. මේ නියෝගේ දීමෙන් පස්සේ ගෝටාබේ රජ පක්ස තමන්ගේ හිතවතුන් කීපදෙනකුට දුරකතනින් කතා කරලා තිබෙනු. ඒවගේම ඥානක් කටත් කතා කරලා තියෙනවා. ඉන් පස්සේ සුළු මොහොතකට පස්සේ ගෝටාාවේ රාජ පක්ෂට තමන්ගේ පපුුව රිධන බවදැනෙන්න්නට පටන් අරන් තිබෙන. ද මේක කනම් අරගෙන නෑ. ඕ කීපතාම්ම වතුරබීල මේකටයක් අඩුවේ කියලා තමන්ගේ ලංඟම තිබුණු හන්සිපපුටුවක හන්සිවෙල ඉන්නු සාකරල්ල තිබෙනවා. ඉන් පස්සේ බේතනාව වැඩිකමත් සමගම ඔහු තමන්ගේ අම්බුවට එක නර නීතති්‍යයනුකුල අම්බුවට දැනුන්දීලා තියෙනවා. ඇවහම හමුදාරෝහලේ ඉන්න ඉහෙල වෛද්‍යවරේ ගෙන්නලා තමන්ගේ සමියයාට ප්‍රතිකාර කිරීම අරම්භ කරලා තිබෙන. ක දනගැන්න ලබලතිබෙන පරිදි මේ හර්ද්‍යබාදයෙන් නිසා ගෝටාබිය රාජ පක්සේ ඉන්නේ දැඩි අසනී ප්‍රතාක්්‍රික. එ වෙනුවටත් වෛදව රූපදිස්තීලතිබෙනවා, ගෝටාබිය රාජ පක්ස මේ නිශ්චත මොහොතේ විවේකිව සිටියයුතුයි කියන කාරණි. විශෂෙන්ම මේ වෙනකොට ඔහ මෞන්් එලිසබ රෝහලට ගෙනගඉල්ලා ප්‍රතිකාල කළියයුතු බව තමයි සමහර වෛදුවරුන්ගේ මතේ වෙලාත්තිවෙෙනි. හැබයි පවතින දේශපාලන තවත්තයේ මත, ගෝටාාවිය රාජපක්ස විදේශකත ප්‍රතිකාරයක් සඳහ යොමූනත් ඔහුගේ දේශපාල් ප්‍රදරූපයට හොඳ නොන බව තමයි හුට ළඟින් මෙිහිටපු දේශපාලන ඇම්බැටටියෝ ඔහුගේ නීත්‍යානුකූල අඹුවට දීල තියෙන උපදේසි. ඉන් පත්සේ ගෝටාබියගේ නීත්‍යානුකූල අඹුව එකන හොර අඹුවන් කීප දෙනෙක්කිඉන්නවා නීත්‍යනුකූල අඹුව ඇමෙරිකාව ඉන්න තමන්ගේ කොල්ලට කතා කරලා තියෙනවා. ෝටාාවේ රජපක්ෂට නිලවශයෙන් ඉන්න එක කොල්ලයි තව කොල්ලෝ ගණනාවක් හමුදාවේ හිටපු සමහර නිලධාරංග ගෑනුන්ට ඉන්නවා කියලත් මේ වෙනකොට වාර්තාවෙලා තියෙනවා. කෝහමතත් නිලවශයෙන් බර්ත්් සැටපිකෙට්ටගේ ඉන්න අර දරුවට තමයි මේ මොහොතේ ගෝටාභේගේ අඹුව කතා කරලා කියලා තියෙන්නේ තමන්ගේතා කොල් මිනිහට එනතන් කොල්ලගේ තාත්තට මෙම හාටටැක්කයක්ඇැවිල්ල තියෙනවා කියන කතාව. ඒ වෙලාවේ කොල්ලා තාත්තගෙන් ඉල්ලිීමක් කරලා තියෙනවා අනේ තාතුබෝක දාලා වරෙන් කියන කතාව. හැබැයි ගෝටාබේරාජ පක්සත් හම ඇතිඇදි හම ඇද ඇදි මළපෙරේත්තෙක් වගේ ලංකාවදාල න්න කැමතිනෑ. එනිසා ගෝටාබේරාජ පක්ස ඒ නිශ්චිතමහොතේ තමන්ට පැෑකීපයක් යනකොට මේක හරියයිප් කියනක තමයි තමන්ගේ කොල්ලට කියලතිෙන්. ට වයිදවරුන් ඉල්ලි මක්රලත්තිය නොහට දේශපාලනි වශයෙන් විශට්‍රාමයෑම ඔහුගේ සෞ්කෙට හොඳයි කියන කාරණි. කෝමතත් ගෝටාවේ රාජ පක්ස මේබිදිට වෛදද අධීක්ෂණයටතේ ඉරිද්දී. ඕ තමන්ගේ කැබිනට රැස්ට්‍රීම් ප පවා උපදෙස්තුන්නයි කියන කාරණය මේ වෙනකුට තහවුරු වෙලා තියෙනවා. ජම හු මගේ සහෝදරය සමඟ දුරකතරෙන් කතා කරලා මරට පැහැදිලි කරලා දීල තියෙනවා තමන්ට මේ තත්ත්වය දරාගන්නට බැහැ එක කියෙන කාරණි. මේ වනකට හමුදාරෝහලේ ගෝටබේ රාජපක්ෂට ප්‍රතිකාරකරපු වෛද්‍යවරයා සුඳහන් කරන්නේ මේ තත්වේ විශෂම ආතතිය නිසා ඇතිවෙේච්ච තත්ත්වයක්, ගෝටබේ රාජපක්ස කාලයක ඉඳලම එතරම් හොන්ඩ සෞඛ්‍ය තත්ත්යකඉදලා නැහැයි කියන කාරණය. ට හෙළි වෙලා තියෙන රර්ණය තමයි රාජ පක්ෂ පවුලෙ එවුන් මේ වෙනකොට අපේලේ බීලා අපි ලක්ස් ගාන පරලා අපේ හුස්මටික ඇදගෙන තමයි මුංජීවත්වෙන් උබදන්නවා මේ වෙනකොටත් මිනිීමරු ගෝට වගේම ගේ සහෝදරයා පිළිකාරෝහ රෝගයකින් පෙළෙනවා. ඉට අමතරව හර්්‍යබාධයකින් පෙෙනවා. ගේ ඇටම් ම.ටෙම්ප්‍රසන් බැසිලුත් මේ වගේම තත්ත්වක තමයි ඉන්නේ. සාමාන්‍යෙන් අපේරටෙප් සාමාන්‍ය සේවිකයකොට හර දෑබාදයක් හැදුනොත්. එමන්න තම් මේ වගේ අසනීප තත්වයකට ගොතුරුණොත් ආණ්ඩුව කරන්නේ ඒ මනුෂ්‍යාව බිස්්‍රාම ගැන්වීම. එමන තම් ගෙදර යවනයක. හැබැයි මිනිමරු ගෝටා මේ වැඩේට සූදානම් නෑ. කාලකන්නේ දේශපාලනයේ හෞද්දු හැත්තගානම සිද්ධ වුණ. ඔබට මතකනං එක කාලයක් මේ රටේ චන්ධිකා බණ්ඩාණය කුමමාර්තුංග කියනේ කාලකන්නි ගෑණිගක් කාලේ මේ රටේ අධිකරන ඇමතුතුමා අන්සභාග රෝගී බෝට පත් වනාා. හැබැයි මේ හාල්පාරුව අපේ සල්ල්‍යිවෙඩින් අධි නමාර්්‍යයන්සිට අපේම සල්ි වීඩන් කරලා රෝධ පුට්ටුවකින් ඇවෙල්ලා ඔහේ මලකුණක් වගේ ඉඳලා කෙදරගිය. එවගේම තමයි ඔබට මතකනං එදා සිරිමෝ වූ බන්ඩාරණයක. විිදගන්නවා පනතුව ඉදි දි කතා මේරටේ අගමතිවරයා විදිහයටට රෝධ පුට ුතියාගෙන කල්ලු කරග වෙලා පාර්මේන්තු ඇතිලා උන්ට ආතල් දුන්න. මේ වගේ තනතුරු තියෙන්නේ එකේ කාට ආතල් දෙන නෙමෙයි කියනක අප එරටේ ජනතාව තේරුම් අරන්නෑ. එනිසා තමයි ජනතාවගේ ජීවිත සමඟ මේ කාල්ලකන්නේ හාල්පාරූ සෙල්ලං කරන්නේ. නි විදායක නාාධිපටිවරයක් කියල කියන්නේ මේරටේ ජනතාවගේ ජීවිතවලට අතිශ්‍යයෙන්ම බලපෑම් කළ හැකි තනතුරක්. මේ වගේ තත්ත්වයක් තුළ. තුළ. එමනැත්තම් මේ වගේ අසනීප තත්ත්වයක් තුළ, ගෝටාවේ රාජ පක්සොත් මේ ජනාධිපති පුටුව තියාගෙන ඉඳීම බරපතර තත්ත්වයක්. ඔහොමේ තත් මේ නිච්චිත හොතේ විඩියෝපට එලියට ඇබිල්ල තියෙනවා මිනීම අරුම් මර මේ වෙන කොටක් ඥානක් අහම්බු එන්න ගියයි කියන කතාව. ඔබ දැකින්නට ඇති සමාජමාධ්‍යවල විශේෂම FP එක ප්‍රසිද්ධියම මිනිීමරු ගෝටගේ මල්ලි එකන්නේ මරා ඥානක හම්බවෙන්න ගිහිල්ල ඉන් පස්ේ සීමා බෝධිය වඳින්යන පොටෝ වගේම ඔගේ වීඩියෝ පටයක් තියෙනවා බෝහම අමාරුවෙන් තල්ලු කරගෙන තල්ලු කරගෙන මුක්ව ගහගෙන තමයි මේ වෙනකොට ජෑස්්‍රීම බෝධිය වදිින්නට යන්නේ ිනින්නේ මේ ව කොට ජා්‍යයන්ත්‍රවසයෙන් ලංකාවල් ප්‍රතුරූපය සම්පර්ණම විනාස වෙලායිවරයි. එක්තර ජා්‍යන්ත්‍රමාධ්‍ය ආයතන. ඒදිනේදී තමන්ගේ ප්‍රෝෘට්තු වල සඳහන් කර විශ්ෂම මාධ්‍යවේදිනයේ බොහොම පැහැදිව ප්‍රකාශයක් කරා සිගුරාද ගහපු අර. වතුර ප්‍රහාරයට නැැන් ජල ප්‍රහාරයට ඥානක්තා මතුරල යපු වතුරබෝධලයක් මිශ්‍ර කරයි කියනකාතාව. ඒමා අ ධවේදිනය සඳහන් කරපු ආකාරයට ඇ ප්‍රකාශකරේ ඥානක්කම මේ වතුර එවල තියෙන්නේ මේ වතුර ගිුණුනට පස්සේ මිනිස්සූ ගෝටාභේ රාජපක්ෂට බනින එක නමත්තනවයි කියන කතාව. ිටෝනි ම මාත්‍ය වේදනීම සඳහන් කර සිටියා ලංකාබේ ඉන්න විදායක ජනාධිපිතිවරයා මිත්‍යයා දෘෂ්ටිකදේවල් විශ්වාස කරලා මේ නිශ්චතම හොතේ මුළු රටම අගාදයකට තල්ලු කරනවායි කියෙන කාරණය. මිට්වෝනි අපි සියලුමදනා එපපුදන වගේ මැරෙන් ලෑස් ියයුතු වෙනවා. අපි නොමැරෙන බව හිතාගැෙන ජීවත්වන්නට උත්සාහකරොත් සිද්ධවෙන්නි මහක් විනාසය. ්‍රරජ පක්සල හැමදාෑ හිතවේ තමම් මැරෙනි නැහැයි කියෙන කාරණී. නිසා තමයි පරම්පරා පන්සීකට විිතර දේපල හම්බ කරමින් ඉන්න. ගෝටම මේ නි්චිතමහොතේ බලි අතාාරන්න කැමතින්නෑ. අපි හැමෝූම දන්නවා මිනිීමරු ගෝට කල කියන්නන්නේ බලේට මර පෙරේතකමත් දක්වන එවගේම දෑතේ ලේ තවරගත්තුවයකික්. හැබයි, රාජපක්ෂ පවුලට ිට්ටු මාරංච මාර්ග සඳහන් කරන්නේ මේ නිශ්චිතමහොතේ ගෝටාබියගේ ජීවිතය රැකගැනීම සඳහා, විවිධ ස්ථානවල යාගහෝම සිද්ධමින්තියෙනවයි කියන කතාව. ද්‍යාමක ෝක අ විද්‍යාමක වැඩ කරන්න අපේ රටේ කාලකන්න හාල් පාරුව සූදානම්ඒ වගේ කරගෙන යනවා මේ නිච්චුට මොත ඇඩිවෙලා තියෙනවා අප පොලිසිය බාර ඇමතිවරයා ඌරෙක් වගේ කාල කාල කාලා මහත්ලා මේ වෙනකොට තමන්ගේ අ ස්තුල බාාවට බෙහෙත් ගන්න ගිහිලා තියෙනවා ලංකාරෝහලට මේ වෙනකොට තේලංකාරෝවල හිටපු විසේ සංය වෛද්‍යවරයා ඌරෙක් වගේ කාලා මේ වෙනකොට ඌරෙක් වගේ මහත්තුලා ඉන්න ආරක්ෂක ඇමැතිවරයට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරලා තියවා. මේ අගේ කල යුතු කාරණයක්. මේරටේන සමර හල්පාර උත්සාහ කරනවා. මේකම වෛ්‍යවෘතිය ආචාර්ධර්ම කඩකිරීමක් කියලා පෙන්න්නන්න. මිත්‍රෝර්ණී ගනිකාාවක් පගේයට කටයුතු කරන පුද්ගලෙකුට සදාචාරය ගෙන කතා කරන්න ටයිතියක් නෑ. මන් මිචට මෝතේ මේ කාල කණ්ි සෙල්ලං කරන්න උබෙත් මගේ ජීවිතෙක් රාජ පක්සලට පිස්සු කෙලින්න්න. අපේ ජවිත සංග සෙල්ලං කරන්න අපි ඉඩ දෙනවද නැද්ද කියනක අප අපෙන් ඇයුතු පස්්නයන්. මිට්ටෝර්ණ මේ කාලකනි ක්‍රමියය පුද්ගලි මැනිසිකින් වෙනස් කරන්නට බෑ. ඒකනුට ගෑන ගැ තියලවා එමන තම් කලසම අදනයක ක් ෙනුවෙන් සරම ගැත් තියලවත් මේ වැඩේ වෙනස් කරන්නට බෑ. මෙක වෙනස් කරන්න පුළුවන් ප්‍රතිපත්තිමේ කරුණු වෙනස් කරීමකින් පාමණයි. නැත්තාම් ිස්ටම්මකේ වෙනසක් කරලා පාමනයි. අන්නේක කරන්න පුළුවන් ඒගන දැක්මක්ති වෙන සලස්මක්ති වෙන සමාජදේශපාල කන්ඩමක් සමගය අපි පේරට මිට හ තු ජය ම ප සිීපත් කරමින් ම ඔබෙන් සමගන්. ඔබ සමට ජය.